අයිබෝවන් මේ සුදන්ව පැත්ත ගියත් ඇත කියන්නට හිරු රාත්‍රී 9:30 මම මහේෂ් සේනාරත්න මම තිලින් නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල අලුතරදී බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 7 දෙනෙක් මරුට පාතාල නායක සමයන් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුත් ඒ අතර පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක කරන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් ප්‍රශ්නගත බැඳුම් කර ගැසට් නිවේදනය හිටපු මුදල් ඇමති නමින් මුද්‍රණය කළේ මහා බැංකුවේ උපදෙස් මතයි රජයේ වැඩ බලන මුද්‍රණාලය අධිපති කියයි මසක් තුල ඉල්ලීම් ලැබෙන බවට ලද පුරන්දු මත කොළඹ කොටුව ආබාධිත රණවිරුවන්ගේ උපවාසය අවසන් කලුතර එතනමඩල් ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථ දෙකකට අද පෙරරුවේ ලෝ වෙඩි ප්‍රහාරයකින් පාතාල කල්ලි සමාජිකයෙකු වන අරුණ තමිත් උදයන්හිවත් සමයන් ඇතුළු රැඳවියන් 5 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා අදාළ වෙඩි ප්‍රහාරයෙන් තුවා ලැබුව තවත් බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකු මෙවන විට කලුතර නාගුණ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා දවසේ පුවත අද පෙරවරු 8:30ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ කලුතර මල්වත්ත බන්ධනාගාරයේ සිට මීටර 250ක් පමණ වූ දුරකදී නඩු කටයුත්තක් සඳහා කලුතර මල්වත්ත බන්ධනාගාරයේ සිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය දක්වා රැඳවියන් 5 දෙනෙකු රැගෙන යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණා බන්ධනාගාර රැඳවියන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ මා පසුපසින් දකින මේ බන්ධනාගාර බස් රථය තමයි අද පෙරවරු 8:30ට පමණ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ. ඒ උතුරු කළුතර එතන මඩල ප්‍රදේශයේදී සඳහන් කළ යුතුයි කළුතර බන්ධනාගාරයේ සිට මීටර 250ක් පමණ මෙපිටින් පිහිටි ඉතාමත්ම පටු මාර්ග සහිත කොටසකදී තමයි අද පෙරවරුවේ මෙම බන්ධනාගාර බස් රථය මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ. මෙම බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව සඳහා අවි පුහුණුව සහිත බන්ධනාගාර නිලධාරීන් රැගත් තවත් බස් රථයක් ගමන් කරමින් සිටියේදී තමයි මෙම බස් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙන්නේ. අටහ මාර්ට් විතර ඇති පුතා මොන්ටිසෝරියන්නත් හිටියා. මම ඊට පස්සේ පුතාට අපි යන්කියල ඉවරලා එනකොට බන්ධනාගාරේ බස් දෙක මෙහෙම ගියා පහු වුණා. පහු වෙනත් එක්කම අපි දෙන්නා මෙතන උළුස්සෙන් දොර අරගෙන එළියට ආවා. එනකොටම බස් දෙක මෙතන නැවතුණා. නැවතිච්ච ගමන් වෙඩි වර්ෂාවක් වගේ එක දිගටම මේ විනාඩි 5ක් විතර මේ වුණා. ඊට පස්සේ අපි දෙන්නා දොර අඩවල් කරගෙන බලන් හිටියා. ඉන්නකොටම වෙඩිල්ලක් ඇවිල්ලා වැදුණා අපේ බිත්තියට දොර ළඟට. සිමන්ටක් ගාලා පුතාවත් බදාගෙන ගිය අතුරට ගියා. ගිහිලි වෙලා ඒත් විනාඩි දෙකක් විතර එක දිගටම වෙඩි වර්ෂාව පටන් ගත්තා. එක පාට හිතා ගන්න බැරි මහ පිපුරුන් සද්දාව බොහොම ලොකු කම්පනයක් ඇති වුණා. මෙතන අන්දෝනාවකුත් ඇහෙන්න ගත්තා. මම ඒක දූ මොකක් හරි මෙතන සිද්ධ වෙනවා. මල්ලි දොරවල් වහගන්න කියලා මං දූයිමයි එකට බදාගෙන අපි දෙන්න මෙතන හිටියා. රැඳවියන් රැගෙන ගිය බස් රථයට ආරක්ෂාව සපයමින් ඊට ඉදිරියෙන් බන්ධනාගාර නිලධාරීන් රැගත් බස් රථයක් ගමන් කර තිබෙනවා. මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණ වී ඇත්තේ මෙම බස් රථ දෙකටම ඉදිරියෙන් කැබ් රථයක් සහ සුදු පැහැති වෑන් රථයක් ගමන් කර ඇති බවටයි. බන්ධනාගාරයේ සිට මද දුරක් ඉදිරියට යන විට එක්වරම කැබ් රථය මාර්ගය හරස් කර නතර කර ඇති අතර පසුව කැබ් රථයෙන් සහ වෑන් රථයෙන් වැසගත් ආයුධ සන්නද්ධ පිරිස රැඳවියන් ගමන් කළ බස් රථයට සහ එහි ආරක්ෂාවට ගිය බස් රථයට වෙඩි තබා තිබෙනවා. මේ ඉතාමත්ම සැලසුම් සහගත ලෙස සිදු කරන ලද අපරාධයක් බවට දැනට කරන ලද මූලික විමර්ශනයේදී හෙළිදරව් වී තිබෙනවා. පුජ්‍යලයන් 8ක් 10ක් පමණ ප්‍රමාණයක් ආපු බවට තමයි හෙළිදරව් වෙලා තියෙන්නේ. ඊට අමතරව මෙම වාහනය නැවතීම සඳහා ඉදිරියෙන් ගමන් කරන තිබෙනවා කැබ් රථයක්. ඒ කැබ් රථය දැනට පොලිසිය අත්අඩංගුවට අරන් තියෙන ඕන් දමාගිය කැබ් රථයක්. ඒ කැබ් රථයේ අයිතිය ඔස්සේ පරීක්ෂණ කටයුතු ආරම්භ වී තිබෙනවා. ඊට අමතරව ඒ සැකකරුවන් පැමිණි ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් අත්අඩංගුවට ගැනීමට දැනට විමර්ශන කටයුතු ආරම්භ වී තිබෙනවා. විශේෂයෙන්ම අධිවේගී මාර්ගය සහ ප්‍රවිසුම් මාර්ගවල වාහන පරීක්ෂා කිරීමටත් ඒ ප්‍රදේශවල තිබෙන CCTV දර්ශන පරීක්ෂා කිරීමටත් අපිට ලැබී තිබෙන හොඩුවවන් කීපයක් අනුව සැකකරුවන් සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු පැවැත්වීමටත් දැනට කටයුතු කරමින් සිටිනවා. කීප දෙනෙක් පොලිස් නිල ඇඳුමින් සැරසී සිටි බවට බන්ධනාගාර බස් රථයේ රියදුරා ප්‍රකාශ කර තිබුණා. ඒ ඔස්සේත් පරීක්ෂණ කටයුතු දැනට සිදු වෙමින් පවතින. මෙම වෙඩි තැබීමෙන් පාතාලකල්ලි සමාජිකයෙකු වන අරුණ දමිත් උදයංග හේවත් සමයන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. Yeah.
පොලිසිය පැවසුවේ ඔහුත් සමග එම බස් රථයේම ගමන්ගත් සන්තක චලන තිලක මල්ලිකාගේ කෝරළගේ අමිල ප්‍රසන්න සම්පත් වාද්දුව පතිරගේ කැලුම් ප්‍රියංකර සහ ලිඳමුලගේ සුරංග ප්‍රසන්න කුමාර යන රැඳවියන්ද එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බවයි මෙම වෙඩි තැබීමෙන් එක් බන්ධනාගාර නිලධාරියෙකු සිද්ධිය වූ ස්ථානයේම ජීවිතක්ෂයට පත් වුණා තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණු අතර තවත් නිලධාරියෙකු මිය ගියේ ප්‍රතිකාර ලබන අතරතුරයි මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ කළුතර බන්ධනාගාරයේ ජේලවරයෙකු ලෙස කටයුතු කළ එස්.ආර්. විජේරත්න සහ එස්. සන්නිගම් නම් බන්ධනාගාර නියාමකවරයායි ඔවුන් වාද්දුව පොතුපිටිය සහ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි කරුවන් වෙඩිවැදීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන ආවා මේ දෙදෙනාම ශල්‍ය කර්ම වලට වාජනය කරලා තියෙන්නේ එක් අයෙකුගේ කකුල් වලට සහ තවත් අයෙකුගේ බෙල්ල සහ අපූ ප්‍රදේශ වලට තුවාල ලැබලා තියෙනවා එහෙත් මේ දෙදෙනාම සිහි තත්වයෙන් පසු වෙන බවත් ප්‍රකාශ කරන්න පුළුවන් මේ අතර සිද්ධිය පිළිබඳ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් සිදු කළේ කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් වරියයි ජීවිතක්ෂයට පත් වූ අරුණ දමිත උදයංග හේවත් සමයන් ඇතුළු රැඳවියන් 5 දෙනා අද පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් සිටියේ නවගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදු වූ මනුෂ්‍ය ඝාතන 3ක් සහ තවත් ඝාතන 2ක් සිදු කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහායි 2015 වසරේ සැප්තැම්බර් 23 වෙනිදා අරුණ දමිත උදයංග හේවත් සමයන් මෙම නඩුව සඳහා ඉදිරිපත් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගිය අවස්ථාවේදීද අධිකරණ භූමියේදී මොහුට වෙඩි තැබීමක් සිදු වුණා. සැකකරුට එහිදී තුවාල සිදු වූ අතර පසුව ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළා. එමෙන්ම පසුගිය වසරේ මාර්තු 5 වෙනිදා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී රැඳවියෙකු බලා ආපසු යමින් සිටි 23 හැවිරිදි ගැබිනි කාන්තාවකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේද තමන් සමයන්ගේ බිරිඳ දැයි විමසීමෙන් පසුවයි. මේ අතර වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි කැප් රථය ලියාපදිංචි කර ඇත්තේ අතුරුකිරි ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නමින් බවට පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. බන්ධනාගාර බස් රථ දෙකට වෙඩි තැබීමේ සිදුවේ වගකීම පොලිසිය බාරගත යුතු බව බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා පවසනවා. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා සඳහන් කළේ රැඳවියන් පිරිස අධිකරණයට රැගෙන යාම සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙස කළුතර පොලිසියෙන් ඊයේ ඉල්ලීමක් කර තිබූ බවයි. නමුත් ප්‍රමාණවත් තරම් නිලධාරීන් නොමැති හේයින් ආරක්ෂාව ලබා දීමට නොහැකි බව පොලිසිය පවසා තිබෙනවා. ඒ අනුව රැඳවියන් අධිකරණයට රැගෙන යාම අත්‍යවශ්‍ය බැවින් ලබා දිය හැකි උපරිම ආරක්ෂාව සහිතව බන්ධනාගාර බස් රථ දෙකකින් ඔවුන් රැගෙන යාමට කටයුතු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර කළුතර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. බන්ධනාගාර නිලධාරීන් 11 දෙනෙක් මෙම ආරක්ෂණයට සහභාගී වෙලා තියෙනවා. බන්ධනාගාර බස් රථ දෙකක් අපි මේ සඳහා යොදවලා තිබ්බා. විශේෂයෙන් මෙම පාතාල නායකයා අපිට කොළඹ ප්‍රදේශයේ බන්ධනාගාරවල රඳවා තබා ගන්න බැහැ. මොකද ඔහුට විරුද්ධවාදී කණ්ඩායම මෙම ප්‍රදේශයේ බන්ධනාගාරවල රඳවලා තියෙන නිසා ඔහුගේ ආරක්ෂාව සඳහා තමයි අපි කළුතර බන්ධනාගාරේ රඳවා තිබුවේ. ඔහුගේ ආරක්ෂාව පිළිබඳව ඔබතුමාලා පොලිසියෙන් ඉල්ලීම් කරලා තිබ්බද? සාමාන්‍යයෙන් බන්ධනාගාර විශේෂ ආරක්ෂණයක් යන සෑම අවස්ථාවකෙම අපි පොලිසියෙන් බන්ධනාගාරයට ආරක්ෂාවක් ඉල්ලා සිටිනවා. ඒ අනුව මෙම ආරක්ෂණයටත් අපි පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලා තිනවා. නමුත් සමහර අවස්ථාවලදී පොලිසියෙන් අපිට ඒ නිලධාරී හිඟතාවයේ මත ආරක්ෂාව ලබා දීමක් සිදු කරන්නේ නැහැ. එතකොට අපි ගන්න ක්‍රියාමාර්ගය තමයි බන්ධනාගාර නිලධාරීන් වැඩිපුර යොදවලා ආරක්ෂණය කරන්න කටයුතු කරලා තිනවා. අපි සාමාන්‍යයෙන් විශේෂ ආරක්ෂණයට ගිනි අවි දෙකක් පමණක් යොදවුවත් මෙම ආරක්ෂණයට සඳහා ගිනි අවි හතක් යොදවලා තිනවා. නිලධාරීන් පෙරලා වෙඩි තැබීමක් සිද්ධ කළා කියලා දැනට ලැබිලා තියෙන වාර්තා අනුව මේ ගම්මිය වෙනවා. වාර්තාව ලැබුණු පසු තමයි ඒ අදාළ කරකටතාවෙන් නිශ්චිතව කියන්න පුළුවන් වෙන්නේ අද තොරතුරු. ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පළ කළේ මෙවන් අදහසක්. ආරක්ෂාව සම්බන්ධව තක්සේරුවක් තිබී නිසා තමයි බන්ධනාගාරය සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද අවිගත් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායම් දෙකක් රැගෙන මේ සඳහා සහභාගී වී ඇත්තේ. ඔවුන් 5 දෙනා වෙනුවෙන් බස් රථයක් වෙනමම රැගෙන ගිය ඇත්තේ එම ආරක්ෂක තත්ත්වය මැනබැලිමින් පසු. නමුත් අපරාධ කරුවන් එහි යම් කිසි දුර්වලතාවයක් නිරීක්ෂණය කර මේ අපරාධය සිදු කර ඇති බවට තමයි අපි දැන් පෙනියන්නේ. සමනින් පොලිසිය යොදවන්නේ නැද්ද මේ වගේ
පොලිසිය අවශ්‍ය අවස්ථාවලදී යොදවන අවස්ථා තියෙනවා සමහර අවස්ථාවලදී නොවන අවස්ථා තියෙනවා මේ අවස්ථාවේදී පොලිසිය නිලධාරීන් ආරක්ෂාව සඳහා ඉඳලා නැහැ අනික මේ සිද්ධිය වෙලා තියෙන්නේ බන්දනාගාරේ ඉඳලා මීටර් 200ක් පමණ ඉතක් කෙටි දුරකින් අවසේ පුවත ඉස්සෙල්ල සහතික ඇති ශ්‍රී ලංකාවේ එකම ක්‍රැකර් නාමය මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් සුපර් කියන්නේ නිකන් නෙවෙයි රණවිරුවන්ට වරප්‍රසාද හා දීමන ලබා දීම සඳහා රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මන්නාරම ශ්‍රී ලංකා නාවික නෞකාභරණායතනයේදී අද පැවති විසිරයාමේ උත්සවයක් අමතමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම නාවික හමුදා මැරින් බලෑණියේ විසිරයාමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම මුල්ලිකුලම් ශ්‍රී ලංකා නාවික නෞකාභරණ ආයතනයේ පැවති මෙම උත්සවයේදී මැරින් බලකායේ නිලධාරීන් හා නාවිකයින් 165 දෙනෙකු විසිර ගියා යුද්ධය නිසා අතපහ අහිමි වෙච්ච ආබාධිත වෙච්ච ඒ සෑම රණවීරයෙකු පිළිබඳව ඊමහත් ගෞරවයක් අපේ තිබෙනවා මා මේ රටේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව අපේ ආරක්ෂක හමුදාවල සුබසාධන කටයුතු සඳහා යුද්ධයේදී මියගිය රණවීරවන්ගේ පවුල් වෙනුවෙන් ආබාධිත රණවීරවන් වෙනුවෙන් වරප්‍රසාද දීමන පහසුකම් වැඩි කිරීම අපි රාශියක් ඉටු කරලා තිබෙනවා තවදුරටත් ඔවුන් වෙනුවෙන් රජයක් විදිහට කළ හැකි යුතුකම් සෑම විටම ඉටු කරනු ලබනවා මගේ රජය බලයට පත්වීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයතුළු සියලු ජාත්‍යන්තර සංවිධාන අපේ රටට සහ ආරක්ෂක හමුදාවලට පැසසුම ගෞරවය ලබා ගැනීමට ගත හැකි ගත යුතු පියවර රාශියක් මම ගන්නු ලැබුවා අපට වඩා සංවර්ධනයේ තාක්ෂණයෙන් උසස් තත්වයක උසස් ප්‍රමිතියකින් තිබෙන රටවල්වල අපේ හමුදාවලට අවශ්‍ය පුහුණු වීම් ලබා දීම නැවතිලා තිබුණේ නමුත් මගේ රජයේ බලයට පත්වීමෙන් පසුව අපේ ආරක්ෂක හමුදාවලට පෙරටත් වඩා ඉහළම නව තාක්ෂණික යුද උපක්‍රම ක්‍රමවේදයන් තාක්ෂණික දැනුම ලබා දීම සඳහා ඒ රටවල් කට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා දරට අතර තානාපති සම්බන්ධතාවලට තෙවස ආරක්ෂා පිරීම නිමිත්තෙන් ලබන වසරේ සීෂෙල්ස් හි පැවැත්වෙන විශේෂ සමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ලෙසට කළ ආරාධනයද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පිළිගත් බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා රට වෙනස් කරන්නට නම් නව අදහස් සමග ඉදිරියට ගමන් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. කොළපිටිය ආර්යද මෙල්මවතේ පිහිටි ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ල අද පෙරවරුවේ විවෘත කෙරුණා. මේ ගොඩනැගිල්ලට එන්නේ ඉස්සෙල්ලා මම කිව්වා එතුමට සිංහල නක්ෂත්‍ර ශාස්ත්‍රය දිහා බලන්න. උතුර දකුණ ඔක්කොම බලන්න. හැම දෙවි දෙවිවරයෙක්ගෙම ආශිර්වාද ලබා ගන්න. දෙමළ ක්‍රමවේදය දිහත් බලන්න. වාස්තු ක්‍රමයේ දිහත් බලන්න. බල හොඳ තැනක අරගන්න. ඔද මින් පස්සේ ආපහු හාල් ගැන අ르බුදයක් ඇති නොවන විදියට ගොඩනැගිල්ල තෝරගන්න කියලා මම කිව්වා. අපිට ආර්ථිකය ගැන අලුතෙන් හිතන්න ඕනේ. අලුත් ආදායමක් ගොහන්න ඕනේ. රැකියාව හොයන්න ඕනේ. විදේශ ආයතන ඕනේ. දේශීය ආයතන ඕනේ. මම විටින් විට සිංගප්පූරට ගියේ. ගොඩක් කෑ කෑ ගාව මොකද මේ සිංගප්පූරේ ඉගෙන ගන්නෙ? මෙහෙන් හොයි ගණ ගන්න ඕනේ. අපි හිටපු ජනාධිපතිතුමාගේ යුගන්ඩාවෙන් ස්වාසිලන්තයෙන් ඉගෙන ගන්න කටන් නැහැ. ඕනේ එකෙන් අයිතිය තියෙනවා. මම මේ සැරේ ඕස්ට්‍රේලියාව යන ගමන් අපේ සිංගප්පූර අගමැතිතුමා එක්කම රාත්‍රී කෑම ගන්න වෙලාවට ස්වදේශ අමාත්‍යතුමාත් මුණ ගැහුණා. දේශ අමාත්‍යතුමාත් හිටපු ජනාධිපතිතුමාත් සිංගප්පූරේ අද පිට වෙලා යනවා කියලා. මං හිතුවා අපි එක ප්ලේන් එකේ ඉන්නකොට අහන්න. අඩු ගානේ මම ඔයතුමා දැන් ප්‍රශංසා කරනවා. ස්වාසිලන්තෙයි යුගන්ඩා ක්‍රමයේ අතහැරලා සිංගප්පූර් ක්‍රමයට ආවේක ගැන. ඒත් අවසානයේ එතුමා මං ගිය ප්ලේන් එක ආවෙන ඊට පස්සේ ප්ලේන් එක ආවේ. ඉතින් මං හිතා දැන් පාර්ලිමේන්තුවේ මං අහන්නම් කියලා. ඔය දාලුතෙන් හිතන්න ඕනේ. එතුමා තරුතෙන් හිතනවා හොඳයි. ප්‍රශ්නගත බැඳුම් කර නිකුත්වේ තොරතුරු ඇතුළත් ගැසට් පත්‍රයේ මහ බැංකුවේ උපදෙස් මත මහින්ද රාජපක්ෂ මහතාගේ නම යොදා මුද්‍රණය කළ බව වැඩ බලන රජයේ මුද්‍රණාලය අධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය අද ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඇය සඳහන් කළේ අදාළ ගැසට් පත්‍රයේ 2015 වසරේ ජනවාරි 1 වෙනිදා ප්‍රසිද්ධ වූ බව සඳහන් වද එය සැබවින්ම මුද්‍රණය කළේ වසර දෙකකට ආසන්න කාලයකින් පසුව බවයි. කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් රජයේ වැඩ බලන මුද්‍රණාලය අධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මියගෙන් ප්‍රශ්න කළේ අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතායි. එහිදී අය සඳහන් කළේ 2015 අදාළ බැඳුම් කර නිකුත් සම්බන්ධයෙන් ගැසට් පත්‍රයකින් දැනුම් දීම සඳහා 2015 ජනවාරි 1 වන දිනේ මහ බැංකුව විසින් වෙන් කරගෙන තිබූ බවයි. කෙසේ වෙතත් එම වෙන් කර ගැනීමට අදාළ ගැසට් පත්‍රයේ අන්තර්ගතය රජයේ මුද්‍රණාලයට ලැබුණේ 2016 වසරේ නොවැම්බර් මස 18 වෙනි දින බව රජයේ වැඩ බලන මුද්‍රණාලය අධිපතිනිය සඳහන් කළා. එම තොරතුරු තුල මුදල් අමාත්‍යවරයාගේ නම රවි කරුණානායක ලෙස සඳහන් නොවී මහින්ද රාජපක්ෂ ලෙස සඳහන් වීම සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විමසූ බව ඇය පැවසුවා.
මෙම ගැසට් පත්‍රය 2015 වසරේ ජනවාරි 1 වෙනිදා දිනේ නිකුත් වන නිසා එහි මුදල් අමාත්‍යවරයාගේ නම මහින්ද රාජපක්ෂ ලෙස යොදන ලෙසට මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව දැනුම් දුන් බවද මුද්‍රණාලය අධිපතිනිය සඳහන් කළා. ඇය ප්‍රකාශ කළේ එම උපදෙස් අනුව 2015 වසරේ ජනවාරි 1 වෙනිදා දාතමින් වන ගැසට් පත්‍රය 2016 වසරේ 12 මස 23 වෙනිදා මුද්‍රණය කළ බවයි. බොහෝ අවස්ථාවලදී අදාළ අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සන සහිතව ගැසට් පත්‍ර රජයේ මුද්‍රණාලයට ලැබුණත් මෙම ගැසට් පත්‍රයේ එවන් අත්සනක් නොතිබූ බවද රජයේ මුද්‍රණාලය අධිපතිවරිය පිළිගත්තා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාහිදී සඳහන් කළේ රජයේ මුද්‍රණාලාධිපතිනියගේ මෙම ක්‍රියාපටිපාටිය නිසා ගැසට් නිවේදනවල නෛතික වළංගුභාවය පිළිබඳ සැකයක් මතුවන බවයි. කෙසේ වෙතත් රජයේ මුද්‍රණාලාධිපතිනිය සඳහන් කළේ ගැසට් නිවේදනයේ නෛතික භාවය සම්බන්ධ අවසාන වගකීම සතුවන්නේ අදාළ ආයතනයට බවයි. පසුව රේමුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය SH සමරතුංග මහතාගෙන් කොමිසම ප්‍රශ්න කළා. එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ බැඳුම් කරවලට අදාළ ගැසට් නිවේදන නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ලියාපදිංචි ස්කන්ධ හා සුරකුම්පත් ආඥාපනතේ 4 වැනි වගන්තියේ පළමු කොටසට අනුකූලව අමාත්‍යවරයා කටයුතු කරනු මැති බවයි. ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුවට පෙර පැවති මූල්‍ය මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අනුගමනය කළේ නිශ්ශබ්ද ප්‍රතිපත්තියක්. රජයේ නීතිඥවරයා සඳහන් කළේ වසර 30කින් කල් පිරෙන ලෙස බැඳුම් කර නිකුත් කිරීමට එම රැස්වීමේදී අනුමැතිය ලැබී ඇති අතර ඉන්පසුව පැවති රැස්වීමේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහින්ද්‍රන් මහතා දැනුම් දී ඇත්තේ ඍජු තැන්පත් ක්‍රමය අහෝසි කර වෙන්දේසි ක්‍රමයට බැඳුම් කර නිකුත් කරන බවයි. මේ අතර අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේකල කියනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් කියන එක ඉදිරිපත් කරලා මේ පිළිබඳ වැඩි දුරට සොයා බලන්න ඕනේ කියලා දැන්නේ විමර්ශන නවත්තලා තියෙනවා. දැන් මේවා අපි කෝප් කමිටුවේ මේ විමර්ශනය කරද්දී කෝප් කමිටුවට ආවේ නැහැ මේවා. දැන් කොහොමද මේ ගැසට් එන්නේ? ඉතින් ඒ නිසා දැන් මේ කොමිසම් වලට පුළුවන් හරියට වැඩ කරනවා නම් හොරා හොරාද කියලා හොයාගන්න. නැත්තම් හොරා නිර්දෝෂ කරන්නත් පුළුවන්. ඒ නිසා අපි රටට කියන්න කැමතියි මේ පරීක්ෂණය සාධාරණී වෙන්නේ ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට විශ්වාසයක් ඇති වෙන අඩු ගණනේ මේ විමර්ශනයේ පිළිබඳ නිරීක්ෂක තත්වෙන්වත් ඒකාබද්ධ විපක්ෂයේ කෙසේ වෙතත් මේ කෝප් කමිටු දෙකේ හිටපු සභාපතිවරුන් දිවු ගුණසේකර වර්තමාන සභාපතියට ඉදින් සුනිල් හඳුන්නේ සම්බන්ධ වෙන අවස්ථාව ලබා දුන්නා. එහෙම නැත්නම් මේක හොරාගේ අම්මගෙන් පේනහනවා වගේ වැඩක්ද කියලා සැකයක් ඇති කරගන්න පුළුවන්. ඒක ආණ්ඩුවට හොඳ නැහැ. මේ අතර ප්‍රශ්නගත මහ බැංකු බැඳුම් කර නිකුතුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා හමු වීමට මහ බැංකුව වෙත ගොස් තිබුණා. මහා බැංකුවේ ඇතිවෙච්ච මහා මුදල් මංකොල්ලේට අදට හරියටම වර්ෂ දෙකක් පිරෙනවා. මේ මහා හොරකමට සම්බන්ධ අයට දඬුවම් දීමේ ක්‍රියාවලිය විශාල ලෙස ප්‍රමාද වෙලා තියෙනවා. කිසිම සම්බන්ධයක් නැති හිටපු මුදල් අමාත්‍ය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව නිරපරාදේ මේ මහා හොරකමට සම්බන්ධයි කියලා ගාවන්න අදාළ වෙන ලෙස ගැසට් පත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ බලවත් විරෝධය එතුමාට පළ කළා. එතුමාත් බොහොම පැහැදිලිව මේ ගැසට් නිවේදන වලට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ පිළිබඳ කිසිදු වගකීමක් හිටපු ජනාධිපතිතුමා දරන්නේ නැති බව පිළිගත්තා. මේ මහ බැංකු වංචාව පිළිබඳව ඇයි මේ පරීක්ෂණ පරක්කු? මහ බැංකුව විදියට කරන්න පුළුවන් පරීක්ෂණ ටික ඉස්සෙල්ලා ඉක්මන් කරන්න. ඒක තාම වෙලා නැහැ. දැන් අවුරුදු දෙකක් ගිහිලා තියෙනවා. ඒකට තව මාසයක් හමාරක් යනවලු මහ බැංකුවේ අභ්‍යන්තර අලුතෙන් කරන පරීක්ෂණයේ පිළිබඳ වාර්තාවක් එන්න. ඒ අතර පර්පෝච් තෙරීස් මහ බැංකුවට විරුද්ධ නඩුවක් දාලා. ඒතර දැන් හොරා නඩුවක් දාලා හොරගම් කරපු තැනට. දැන් මේක වෙන්න ඕනේ හොරගම් කරා කියලා මහ බැංකුවේ පර්පෝච් තෙරීස් නඩුවක් දාන්න. ඉතින් මේක බලයි යනකොට දැන් හොරාගේ අම්මගෙන් පේනහුව වගේ වැඩ. දැන් මහ බැංකුව තමයි වැඩිකාරය අන්තිම. බැඳුම් කර නිකුතුවට අදාළ ප්‍රශ්නගත ගැසට් පත්‍රය සම්බන්ධයෙන් හැකිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරනවා. මුදල් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින්. මුලින්ම කියන්න අවශ්‍ය වන්නේ දැනට රජයක් වශයෙන් මේ ට්‍රෙෂරි බොන්ඩ්ස් නිකුත් කළා තිබෙනවා නම් ඒ සියලු දේම අපි බාර ගන්නවා. කාටත් බයක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේකේ නෛතිකභාවය අපි පස්සේ බලන්න. රෙජිස්ටර් ස්ටොක් ඇන්ඩ් සිකියුරිටීස් ඕඩිනන්ස් 4.1 යටතේ අනිවාර්ය කළා තියෙනවා සියලුම ගත්ත බැඳුම් කර ගැසට් කරන්න ඕනේ කියලා. නමුත් 2005 ඉඳන් ඒක ගැසට් කළ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. මෙය අවුරුද්දකට එකතු කළා සියලුම බැඳුම් කර එක ගැසට් එකෙන්
නිකුත් කරන එක තමයි මෙතෙක් දුර වෙලා තියෙන්නේ. මෙතන මේ හොර සිග්නේචර් ගහන එක අපි අභියෝග කරනවා මහින්ද රාජපක්ෂට කරුණාකර උසාවිය යන්න. මු ගියාට පස්සේ පෙනේවි කවුද කරේ කාගේ ගෝල බලෙන්ද කළා තියෙන්නේ අපි අවශ්‍යතාවය ඉටුවන්නේ අන්න එතන තමයි. ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි මේක එතෙක් දුර තිබ්බනම් කෝප් එකට මෙච්චර දුර ආවේ නැත්තේ. මේ ගැසට් පත්‍රිකාව මුළු කෝප් වාර්තාවේ කියන්නේ මාස ගණනාවක් ගියානේ එක තැනකවත් නැහැ. මෙන්න මේක වළංගුතාවයක් ඇති කරන්න නිකුත් කළ තිබ්බයි. ඇයි මේක යටපත් කළ තියෙන්නේ කියන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මේ නිසා අපිට කියන්න පුළුවන් අන්නේ අපේ කාලාන්තරේ මුකුත් වෙලා නැහැ මේ සම්බන්ධයෙන්. So the minister doesn't necessarily actually sign the thing. It just, if you look at the gazette notification, it says signed and the name. You don't see a signature as such. ඒක තමයි මං කියේ නැවතුයි කියලා. අපි ඒ ගැන සෝදිසි කළ බල්ලා අපි ඒ ගැන විමර්ශනය ලක් කරනකොට අපි නැවතුවා. 2015 ජනවාරි මාසේ පළින්ද අපි බලේ හිටියේ නේ. එදා හිටියේ මහින්ද රාජපක්ෂනේ. ඒකනේ යාගේ නම තියෙන්නේ. 2016 ගැසට් එක මේ ආකාර මුද්‍රණය කරන් තියෙන්නේ 2016 දෙසැම්බර් 31 වෙනිදා පසුව. ඔබතුමා කියනවා ඔවුන්ට මේක සම්බන්ධයෙන් නැහැ වකින් සම්පූර්ණයෙන්ම 2015 පෙබරවාරි වෙච්ච බඳුන් කර සම්බන්ධයෙන් ගනුදෙනු වල වකින් මේ ආණ්ඩුව බාර ගන්නවා. මම කිව්වේ බැඳුම් කර නිකුත් කළ තියෙනවා නම් රජයක් වශයෙන් ඒක අනුමත කරාද නැද්ද කියන එක වෙනම දෙයක්. බැඳුම් කර නිකුත් කිරීමේ වගකීම තමයි තිබෙන්නේ. 2015 පෙබරවාරි වල වෙච්ච බැඳුම් කර නිකුත්ුවේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මම කියන්නේ ගෙවන්න ඕනේ නැහැ. එතන ප්‍රශ්නයක් තියෙනවා කිව්වොත් ගෙවන්න නැහැ. ඒ කියන්නේ පර්පචුවල් ට්‍රෙෂරි සමාගම ඒකනේ අහන්නේ. මේක මේ මහින්ද රාජපක්ෂ නිවාඩ් කබ්රල්ගේ මේ ඒගොල්ලගේ පාප කර්මය අපි උඩට දාන්න හදන එක. වීරසිංහ කියලා කවුද? අපේ මුදල් අමාත්‍යංශ වීරසිංහ කෙනෙක් නැහැ. වීරසිංහ කෙනෙක් ඉන්නවා. නමුත් මහ බැංකුවේ. ඔව්. හැබැයි එයා ඩෙට් මැනේජ්මන්ට් එකේ නැහැ. මුදල් අමාත්‍යාංශයේ ඊයේ නිකුත් කළ නිවේදනය මගින් මෙරට ආර්ථිකයට දරුණු පහරක් එළවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මාධ්‍ය වේදින්නකු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් හිටපු ජනාධිපතිවරයා. සර් මේ වෙන විට මහ බැංකුවෙන් යම් සිනිය මේ නිවේදනයක් නිකුත් කළා තියෙනවා. පසුගිය රජ සමයේ විදේස් නය නිසි කලමනාකරණයට ලක්ව කරන අවභාවිතයක් කරලා තියෙනවා කියලා. සම්පූර්ණ අවභාවිතය කරලා තියෙන මේ ආණ්ඩුවනේ. ඉතින් මෙයාලා කියන විදිහට මේවා සියල්ල නීත්‍යානුකූල නොවනවා නම් මේක බොන්ස් වෙනුවෙන් ගත්ත මිනිසුන්ට ඔවුන්ගේ සල්ලි වලට ලොකු ප්‍රශ්නයක්. වගකීමක් නැහැ. රැකවරණයක් නැහැ. එතකොට සුරක්ෂිතභාවයක් නැත්නම් මුදල් තියාගනීද? එතකොට ඒක ට්‍රෙෂරි බොන්ඩ්ස් ටික මිනිසු ගන්න පටන් ගත්තොත් මේ ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක්. ඒකට වග කියන්න ඕන මුදල් ඇමතිවරයාගේ මේ ප්‍රකාශය. ඒක විශාල වශයෙන් ආර්ථිකයට බලපානවා. දරුණු ලෙස. මේ නිකම් මේ පලි ගැනීම වෛරය කෝධය පිට හැම එකම රාජපක්ෂ කියලා හරියන්නේ නැහැ. ගල් ගහනකොට කාටද ගහන්නේ? හිස් අඹ ගහකට ගහනවද? පළ තියෙන තැනකට ගහනවද? ජනතාවගේ විශාල ඉල්ලීමක් තියෙන ඔබතුමා සහ ජනාධිපතිතුමා එකතු වී ඉදිරියේදී රට කරයි කියලා විශාල බලාපොරොත්තු තියෙනවා. විහිළුවක්. ඒක විහිළුවක් මං හිතන්නේ. මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් වයඹ පළාතේ රෝහල් කිහිපයක රජයේ වෛද්‍යවරුන් අද සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. මෙම වැඩවර්ජන අද මධ්‍යාහන 12 අවසන් වීමට සැලසුම් කර තිබුණද එය පැය 24ක් දක්වා දීර්ඝ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කළා. මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කළ වැඩවර්ජන හේතුවෙන් වයඹ පළාතේ රෝහල් ගණනාවකම දෛනික සායන කටයුතු අඩපණ වී තිබුණ බව අප වාර්තාකරුවන් පැවසුවා. ඉතින් වෛද්‍යවරුන්ගේ මිස්ටේක් එක සාධාරණයි කියලා ඉතින් මට හිතෙනවා. බෙහෙත් ගන්න බැරි වෙනවා. ඒකත් එහෙම තමයි. කොච්චර ශිෂ්‍යෙක් මහන්සි වෙනවද උසස් පෙළ විභාගයෙන් වෛද්‍ය විද්‍යාලයට යන්න? එහෙම තියද්දි අර වගේ කිසිම සුදුසුකමක් නැතුව මුදලට ගිහිල්ලා ඉවර වෙලා වෛද්‍ය වෘත්තිය ලබාගෙන ඇවිල්ලා ලෙඩෙක් හඳුනා ගන්න බැරි, බෙහෙතක් හඳුනා ගන්න බැරි වෛද්‍යවරු අපිට එපා. අපිට ඉතින් මේ වගේ දෙයක් වෙනකොට ගොඩක් පාඩුයි. ඒ වුණාට මුදල් වලට ડોක්ටර්ලා එළියට එනවා නම් අපි කොහොමත්ම කැමති නෑ. මේක සාධාරණයි. සාධාරණ අපිට අපහසුතාවයක් තියෙනවා.
मेतर मालबे पौद्गलिक वैद्य विद्यालय एरिव अंतर विश्वविद्यालय शिष्य बल मंडल सह वैद्यपीठ क्रियाकारी कमिटु अद कोटु दुम रिपल एदिरिपीट कलुपट्टी पेलन विरोधतावक निरत वुना एदी ओउन मेम विरोधतावट सहाय दक्वन लेस इल्लमिन जनतावटद कलुपट्टी पेलन वु अतर जनताव दनुवत किरीमत पत्रिका बेदा दीमक्द सिदु कला मे वेद्दी रजे वैद्य विद्यालय संघमे विदियट पलात मट्टमे वेडवर्जन ए वगेम तमयि उद्घोषण विरोधता रैली पवत्वागन येनवा ए अनुव तमयि अपि तीरणय करे मेक जनताव संबंध करगत्त जनताव सक्रिय करन वेडपिलिवेलक संदहा मे वेडपिलिवेल गेना यतुयि किला मेतर मालबे साइटम वैद्य विद्यालय सिसुन हा मौपियन पिरिसक्द कोटु दुम्रि स्थाने असलात पत्रिका बिदाहरी अभ्याचनाधिकरणे लबा दुन तीन्दु क्रियात्मक करन लेस इल्लमि ईट मालबे वैद्य विद्यालय सिसुन गे तवत् दिमापिय संगमेक सभापतिवरया वन गमनु विजयरत्न महताय एक सिटी नह नडु तीन्दु क्रियात्मक करन्न कियन एकई अपि रजयेट किया सिटिन्ने ए नडु तीन्दु क्रियात्मक करनवा विना शिष्य संविधान वृत्तीय समिति बोरुवट एवट पोलंबवमिन वरदी क्रिया किरीम रटट अयहपतक मेतर कोलंब वैद्य पीठे सिसुन पिरिसक् कोलंब जातिक रोहल इदिरिपिटदी කලුපටි පැලඳ ජනතාව දනුවත් කිරීමේ වැඩසටහනක නිරත වුණා. එමෙන්ම රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සසුන් පිරිසක්ද මාතර බස් නැවතුම්පළ ඉදිරිපිටදී කලුපටි පැලඳ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධතාවයක නිරත වුණා. මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කලුපටි පැලඳ අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් අද පෙරාදිනේ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ද ක්‍රියාත්මක කළා. මෙතර මහනුවර තෙල්දෙනිය ප්‍රදේශයේ ඊයේ දිනේ පැවති ජනහමුවක් අමතමින් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාද සයිටම් ගැටලුව පිළිබඳ අදහස් පළ කළා. රට හදන්න, ඇමතිවරු හදන්න උද්ඝෝෂණ කරන්නේ කවුද මේ වදගාගාර දියා ගන්න ආයේ? මේකේ හෙලිදරව් වුණ අපේ පූර්වයේ වාසනාවකට. ආ මේ වගේ වදගාගාර පහක් තියෙනවා මේ මහනුවර දිස්ත්‍රික්කේ. අපිට ඒවගෙන තොරතුරු ලැබිලා තියෙනවා. මේගොල්ලෝ විමුක්තිකාමීන් නෙමෙයි මේගොල්ලෝ වදකයෝ. ලබන අවුරුද්දේ වයඹ වෛද්‍ය පීඩියක් ආරම්භ කරනවා අපි. රත්තරන් වෛද්‍ය පීඩියක් ආරම්භ කරනවා විශ්වවිද්‍යාලය යටතේ. නිදාස අධ්‍යාපනය ආරක්ෂා කරනවා වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල मेतर पश्चात सीमावासिक वैद्य वरुण संधा पत्युमे लिपि प्रदान किरी उत्सव की ननुतुरुव सौख्य मातराजित सेना रत्न महताद साइटम गेटलो संबंधी नदहस पलकला वैद्य स्वभाव प्रेमदास महत्या तमन वहांसे सिदुकल प्रकाशयन्हि किसुदु परस्परयक नोमेत बवत् किसुदु पक्षयकट हा कण्डायमकट अयत् नोवन तमा अयितिवन्ने जनतावट बवत् पार्लिमेंतु मंत्री पूज्य अतुरली रतन हिमियन पवसनवा මේ ආණ්ඩු යන දිසානති ගැන විශාල විවේචනයක් තියෙනවා. ඒ නිසා එදත් මා මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරේ ආණ්ඩුව තුල ඉඳිමින් ආණ්ඩුවට කළ හැකි ඉහළම බලපෑමම කරන බව. ස්වාධීනව ඉඳගෙන මගේ කටයුත්ත මම ඉෂ්ට කරන බව මම ජනතාවට ප්‍රකාශ කළා. ඊයේ ප්‍රවෘත්තියේදී යම්කිසි ආකාරයක ජනතාවට හැඟුණා මම අදහස් දෙකක් පළ කරන බව. මා කලින් කළ ප්‍රකාශයත් ඊයේ දින කළ ප්‍රකාශයත් දැන් කරන ප්‍රකාශයත් අතර කිසිම පරස්පරයක් නැහැ. අපි ආණ්ඩුවෙන් එළියට යන්න ඕන තීරණාත්මක බලපෑමක් කළ හැකි ආකාරයට. එදා මාධ්‍ය සාකච්ඡාවේදී මම කිව්වෙත් ආණ්ඩුව තුල ඉඳිමින් ආණ්ඩුව වෙනස් කිරීම සඳහා ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා වැඩ කරන බව මම කිසිම පක්ෂයක පාටක නැති මන්ත්‍රීවරයෙක් හැටියට මම අයිති මේ රටේ ජනතාවට මිසක් පුජ්‍යලයකට හෝ යම්කිසි කණ්ඩායමකට නෙවෙයි හෙට දිනේදී අපි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ රැස්වීමක් පැවැත්වෙන සීලුම ජනතාවටම ආරාධනා කරනවා මා කියන්නේ කුමක්ද කියලා දැනගන්න. එහිදී මේ ආණ්ඩුව යන ප්‍රතිපත්තිය මොකද්ද ඒකේ වැරද්ද මොකද්ද ආණ්ඩුව ගමන් කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ ඉතා වැදගත් ප්‍රතිපත්තිමය ලීවිල්ලක් අපි එළිදක්වන महावेली गंगे नीति विरोधी वसीदुकरण वेली जाव आरंभ हेतु महियांगने वेरगांतोट पालमा वधान मंडल क्वेति बावट वार्ता कल हिरु प्रादेश माध्यवेदियाट वेली व्यापारिके को अदपसरुए यलित प्रहार्य केल्ल करते बेनवा ए होगे हेलिदरो क्रीम हेतु तमांट वेली गोड़दमी बलपत्त लबादीम प्रतिक्षेप कल बावट चोधना करमीन सिद्धियन तुआलेबु ओहु प्रतिकार संदा महियांगने रोहलट अतुलात केरुना බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් දිගින් දිගටම සීමා වික්මවා වැලිගොඩදැමීම හේතුවෙන් මහියංගනයේ වෙරගන්තොට පාලමට මතුවැති අවදානම පිළිබඳ හිරු ප්‍රවෘත්ති ඔස්සේ අපහෙලිකලේ පසුගිය වසරේ සැප්තැම්බර් 21 වනදායි මෙම අනාවරණයට එරෙහිව වැලි ජාවාරම් කරවන් ඉන් දින කිහිපයකට පසු හසලක පොලිසියට පෙත්සමක් ඉදිරිපත් කර තිබු අතර එය විභාගෝ දිනේ පොලිසිය තුලදීම අප වාර්තාකරුට ජාවාරම් කරවන් මෙලෙස තර්ජනය කළා මම
වේරකන්තොට පාලම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නිරන්තර අවධානයෙන් සිටි අප ප්‍රාදේශීය මාධ්‍යවේදී රංජිත් කරුණජීව මහතාට අද යලිත් ප්‍රහාරයක් එල්ලවන්නේ හිරු අනාවරණයත් සමග තමන්ට වෙලිගොඩ දෙමීම සඳහා අවසර නොලැබුණු බවට ප්‍රකාශ කරමින් මෙලෙස වේරකන්තොට පාලම අසලදී වෙනසලකදී අප මාධ්‍යවේදියාට පහර දෙනු ලබන්නේ තිලක් විධානගමගේ නැමැති පුද්ගලයෙක් සිද්ධිය සම්බන්ධයෙන් අප ප්‍රාදේශීය මාධ්‍යවේදී රංජිත් කරුණජීව හසලක පොලිසියට පැමිණ ලිඛලා තිලක් විධානගමගේ කියලා පුද්ගලයෙක් තමයි මට පහර දුන්නේ නොසැහෙන්න මට පහර දුන්නා ඒ හේතුවෙන් මගේ මේ ඇහැ ආසන්නේ තුවාල වෙලා තිනවා රිසිසේ මේ වගේ ජාවාරම් කාර්යයන්ගේ උමනාවන් සිදු කිරීමට නොහැකි වෙලා තිනවා දැන් මාධ්‍ය අනාවරණයන් හේතුවෙන් අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා මහියංගනේ රෝහලට ඇතුළත් කෙරුණා මහියංගන ප්‍රදේශයේ සිදුවන අකටයුතුකම් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන හිරු මාධ්‍යවේදී රංජිත් කරුණජීව හට මෙලෙස පහර දීම අප දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අවධාරණය සැකකරුවෙකුට පහර දී ඝාතනය කළ චෝදනාව මත අත්අඩංගුවටගත් පෑලියගොඩ පොලිසියට අනුයුක්ත නිලධාරීන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මියගිය සැකකරුගේ දේහය සම්බන්ධයෙන් ඊයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබුණේ මොට ආයුධයකින් පහර දීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බවටයි. ගිනියම්යක් ළඟ තබාගෙන සිටින බවට ලද තොරතුරක් මත ප්‍රශ්න කිරීම සඳහා චදික් ශාමන් වික්‍රමාරච්චි පැලියගොඩ පොලිසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් පෙරේදා අලුයම අත්අඩංගුවට ගෙන තිබුණා. පසු පොලිසිය ඥාතීන් වෙත පවසා තිබුණේ අත්අඩංගුවට ගත් සැකකරු ඇතුම රෝගී උත්සන්න වීමේ ගිය බවයි. නමුත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වී තිබුණේ රුධිර සංසරණයේ ඇති වූ අවහිරතා හේතුවෙන් මෙම මරණය සිදු ඇති බවටයි. මොට ආයුධයකින් සිදු කළ පහර දීමක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බවට අධිකරණ වෛද්‍යවරයා මියගිය පුද්ගලයාගේ ඥාතීන් වෙත පවසා තිබෙනවා. अपराधे मेचर पहात गानीट के लिए මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පැලියගොඩ පොලිසිය උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල් වරුන් සිව් දෙනා ඊපස්වරුවේ අධිකරණ ඉදිරිපත් කරන අතර ඔවුන් ලබන 6 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මෙතර මේ ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. දොම්පේ ප්‍රදේශයට කසල බැහැර කිරීමේ ගැටලුවක් සම්බන්ධයෙන් අද පැවතී ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැසීමේදී විවාදාත්මක තත්ත්වයක් ඇති වුණා. ඒ අදාළ ගැටලුව පිළිබඳව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කරුණු දැක්වීමත් සමග දොම්පේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක උපාලි ගුණරත්න මහතා විරෝධය දැක්වීම හේතුවෙන් දොම්පේ පහුගිය ආණ්ඩුව කාලේ කෝටි ගාණක් වෙදම් කරලා පරිසර අධිකාරියෙන් හදලා තියෙනවා ලොකුවලා. දොම්පේ ඉන්න අපේ සංවිධායකතුමයි ඉන්න මන්ත්‍රීවරයයි දෙන්නම කියනවලු අනුන්ගේ කුණු අපිට එපා කියලා. එතෙන්ට කුණු 90ක් දාන්න පුළුවන් දැනට දොම්පේ ප්‍රදේශයේ කුණු 10යි දාන්නේ. දැන් එතනත් අර විදිහට ප්‍රාදේශ සභාව ලව්වා කෙරෙව්වොත් මහා සාල විරෝධයක් එනවා. අපි බාරගත්තේ ප්‍රදේශ දීලා ඉවේ අපි
සිරිපා කරුණාවට වරම් නොලද පිරිසක් ඒ සඳහා එක් යන අපූර්ව ගමනක් ගැන අපි ඊයේ ඔබට තොරතුරු ගෙනාවා. අපි අද සූදානම් වන්නේ ඕන් සිරිපා උඩමළුවට ගොස් සිරිපා තුල වැඳ පුදාගත් ආකාරය ගැන ඔබට තොරතුරු කියන්නට. රණක්ෂිතයට පත් රණවිරුවන් සිරිපා කරුණා කරවන්න මූලිකත්වයේගෙන කටයුතු කළ ජයරාජාරාම විහාරාධිපති පූජ්‍ය තරණාගම සුමන රත්න හාමුදුරුවත එක්ක නඩේ පිරිස සිරිපා කරුණාව ආරම්භ කළේ රාත්‍රී 11ට විතර. එදා රට වෙනුවෙන් පෙරටම ගිය මේ වීරෝදාහර රණවිරුවන්ට අද ගතේ වාරු නැති වුණත් හිතේ වාරුවෙන් හරි මේ ගමන යන්න වටේ පිටේ හිටපු හැමෝමත් ලොකු සහයෝගයක් දුන්නා. රණවිරුවන් කරමතින් ගෙන යන ගමේ තරුණ පිරිසට මහන්සියක් දනුනම ඒ රණවිරුවන්ව තමන්ගේ කරට ගන්න ආරක්ෂකංශ නිලධාරීන් පසුබට වුණේ නැහැ. ඉහළට යන ගමන් ඉදිකටුපානේ ගෙත්තම් කරගෙන මේ යන්න නඩේ පිරිස මේ විදිහට කටයුතු කළා. මේ සිරිපා සමය නිසාම සිරිපා කරුණා කරන්න ආපු මහා සෙනග අස්සේ දිගු පෝලිම් වල රණවිරුවන්ගේ බර අමාරුවෙන් උනත් දරාගෙන ඉන්න මේ පිරිසට සිද්ධ වුණා. හයිය හත්තිය තියෙන තරුණ කෙනෙකුට උනත් මහගිරිඳබේ තනියම උනත් නගින එක බොහොම අපහසු වැඩක්. හැබැයි ඇස්වහක් කටවහක් නැ අපේ තරුණ නඩේ මේ රණවිරුවන්වත් කරේ තියාගෙන සමන් දෙවි හාමුදුරන්ගේ පිහිටෙන් සිරිපා උඩමළුවට කරුණා කරන ආකාරය තමයි ඔබට මේ ආකාරයෙන් දැක බලා ගන්නට ලැබෙන්නේ. කරමතින් රගෙන ආ මේ රණවිරුවන් උඩමළුවේදී මේ විදිහට සිරිපතුල වැඳ වූයේ දෑතින්ම ඔසවාගෙන ගිහින් සිරිපා උඩමළුවේදී ඝණ්ඨාරය නාද කරන්නත් රණවිරුවන්ට අවස්ථාව ලැබුණා. අපි මේ තත්ත්වෙන් ඉඳලා මේ වගේ තැනකට අරන් එනවා කියන එක මේ ගමේ අයයි හාමුදුරුවෝයි කරේ ලොකු වින්කමක්. අද දවසේ ඇත්තටම මේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති දවසක්. අපි අරන් ආවා අයියලා කරලා වඩා පින් සිදෙනවා. සිරිපතුල වැඳ පුදාගත් පිරිස පාන්දර එළිය වැටෙනවත් එක්කම මේ විදිහට පහළට කරුණා කරලා සිරිපා ගමන නිමා කළා. රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා වහම වැඩලීම් සිදු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට ඇප ලබා දෙන ලෙසට කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති ප්‍රතිශෝධිත ආයුධම් පත්‍රය අද දින කැඳු අතර එහිදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභා රැස්වීම සඳහා සහභාගී වීමට විමල් වීරවංශට අවසර ලබා දෙන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියුග කෙරුණා. සේවා විශ්‍රාම වැටුප ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ආබාධිත රණවිරුවන් පිරිසක් දින 14ක් පුරා කොළඹ කුටුව දුම්රියපොළ ඉදිරිපිට කළ උපවාසය අද අවසන් කෙරුණේ මසක් තුල විසඳුම් ලබා දෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලද ලිපියකට අනුවයි. ඒ ප්‍රශ්නෙට පිළිතුර හැටියට අපිට අතිරේක ආරක්ෂක ලේකම්තුමා ඔහු මාසයක් අපෙන් ඉල්ලුවා. ඔහු පිළිබඳව අපිට විශ්වාසයක් තිබුණා. උද්ඝෝෂණය අදින් අවසන් කරන්න තීරණය කරනවා. කෙසේ වෙතත් අද පෙරවරු වී ආබාධිත රණවිරුවන් නිරතව විරෝධතාව හේතුවෙන් පැය 5කට අධික කාලයක් පිටකුටුව ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් දහඩ ගත්තා. විල්පතු ජාතික වනෝද්‍යානයේ උතුරින් පිහිටි වන රක්ෂිත දෙකක වන විනාශය කළ බවට චෝදනා එල්ල වූ කර්මන්දහ වාණිජ කටයුතු අමාත්‍ය රුෂාඩ් බදුදින් මහතාගේ ප්‍රධානත්වයෙන් පැල ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක් අද පැවැතුණේ මන්නරම මරිච්චිකඩ ප්‍රදේශයේදී. කුරුණෑගල මාවතගම ගල්පොත්තාවත මන්සන්දියේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම ප්‍රදේශයේම පදිංචි 66 හැවිරිති ව්‍යාපාරිකයෙකු ඊයේ රාත්‍රියේ විරිත බා ඝාතනය කර තිබෙනවා. එම ස්ථානයේ සිටි ව්‍යාපාරිකයාගේ හිතවතුක පැවසුවේ මුදල් කොල්ල කෑමට පැමිණි යතුරුපැදිකරුවන් එය අසාර්ථක වීම හේතුවෙන් විරිත බූබවයි. මේ අතර මෙම සිද්ධිය අසල වෙළඳසැලක සවි කර තිබූ ආරක්ෂිත කැමරාවකද මෙලෙස සටහන්ව තිබුණා.
කන්තලේ දිසා අධිකරණයේ අද පැවති නඩු විභාගයකදී සාක්ෂි දෙමින් සිටි 42 වෘති මොරටුව ප්‍රදේශයේ පදිංචිකරවකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම් විසින් සිය නවතම යාබස් ගුවන් යානයේ නිල පියාසරි ආරම්භ කිරීම අද ප්‍රකාශයට පත් කළා. ඒ 320 නියෝලෙස නම් කර ඇති මෙම ගුවන් යානයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා පිලට එක්වන එම වර්ගයේ පළමු ගුවන් යානයයි. शुभरात्रि।